ඕකේ අපි සම්මුඛ වෙමි කූඩාරමේ. අද දවසේ දුම් පූජාසනය පිළිබඳ බලන්නට ජසුබිටකා. යනවා. දුම් පූජාසනය පිළිබඳව කවුද ජේසු පීටයි කිව්වේ? හරි, ජේසු පීටයි. රමණ සිස්ටර්. රමණි රමණි සිස්ටර්. ඕකේ, රයිට්. දුම් පූජාසනය පිළිබඳ බලන්නට යනවා. ඇත්තටම මේ බයිබල් පාඩම් වලදී අපේ ප්‍රධාන අරමුණ යම් දැනුමක් ලබා ගන්න එක නෙවෙයි, ඒ තුළින් අපගේ ජීවිතයට යම් දෙයක් අපි එකතු කරගන්නවාද, යම් දෙයක් අලුතෙන් අපි එළිදරව්වක් ලබලා ඒක අපි ප්‍රැක්ටිකලි දමනවාද, අද දවසේ අපිට මොකක්ද ලැබුණේ, අපි කෙසේද ඒක අපේ ජීවිතයේ යථාර්ථයක් කරගන්න කියන එක තමයි ප්‍රධාන අරමුණ බයිබල් විද්‍යාලයේ. අපි මේක ලංකාවේ හෝ රටවල් අනිත් තැන්වලත් නොමිලේ කරන්න හේතුව මේක චීප් නිසා නෙවෙයි, මේක වැඩකට නැති නිසා නෙවෙයි, බයිබල් විද්‍යාලයක් කරන්න ඕනවටත් නෙවෙයි, බොහෝ අයට ලැබෙන්නේ නැහැ. බොහෝ අය ගොඩක් කරදර වෙනවා යම් ඇකඩමික් ලෙවල් එකේ දැනුමක් ලබා ගන්න, සේවයේදී යම් සහතික නැතුව ගොඩක් අය මහන්සි වෙනවා, වෙලාවක් නැහැ ගිහිල්ලා ඉගෙන ගන්න. ඉතින් ඒ වගේ ගොඩක් අයට උපකාරයක් වෙන පිණිස මුදලුත් නැති අයට අපි මේ බයිබල් විද්‍යාලය නොමිලේ කරගෙන යනවා, ඒ දැනුම ඔවුන්ට ලබා දෙනවා. ඉතින් එතනින් එහාට කවුරු හරි තවත් තවත් බයිබල් විද්‍යාවට ගිහිල්ලා අපිට අරක තියෙනවා මේක තියෙනවා අපිට මේක මේ නැද්ද කියන අදහසකට නෙවෙයි. එහෙමනම් මේක හරියන්නේ නැහැ. ඇත්තටම ඔගොල්ලන් දැන් මේක ගොඩක් අවුරුදු ගාණක් තිස්සේ ඔගොල්ලන් මේක ස්ටුඩන්ට්ස්ලා, ඔගොල්ලන් මේක දැනුවත්ව අනිත් අය ඔගොල්ලන්ගේ ප්‍රශ්නයක් අහනකොට ඔගොල්ලන් දැනුවත් වෙන්න ඕනේ. මේ ඔබිසි කියන්නේ මේක තමයි මේකේ අරමුණ. මේ කට්ටිය පෙන්නලා ෆොටෝ අරන් අපිට සල්ලි දෙන්න කියලා එන එකකුත් නෙවෙයි. කට්ටිය පිරෙන්න පෙන්න සල්ලි ලැබෙන එකකුත් නෙවෙයි. ආශිර්වාදයක් වෙනට අවශ්‍ය ශ්‍රී ලංකා දේශයට, විශේෂයෙන් සිංහල කිතුණු ශරීරයට දායාදයක් හැටියට අපි කරන ඉමහත් සේවයක් හැටියටයි මේක මම දකින්නේ. එනිසා ඒක මහත් ආශිර්වාදයක්. ඒ ආශිර්වාදය ඔබයි මමයි අපි හැමෝම භුක්ති විඳිනවා. ඉතින් මේකේ අපි ලබා ගන්න හැම දෙයක්ම අපේ පෞද්ගලික ජීවිතේ ආශිර්වාදයක් වේ යුතුයි. ඒ වගේම මේක ඔබගේ සේවයේදී, ඔබගේ සභාවේ ඉන්න, ඔබගේ පිටුපසේ ඉන්න සෙනඟට ආශිර්වාදයක් වේ යුතුයි. අනිවාර්යයෙන්ම මම විශ්වාස කරනවා ඒක ඔබට ඒක ඒ ආකාරයෙන්ම තිබෙන බව. ඉතින් දිගටම අපි සම්මුඛ වෙමේ කූඩාරමේ බලන්නේ විශේෂ හේතුවක්. සම්මුඛ වෙමේ කූඩාරමේ පිටතමළුවේ අපි බලන අයිටම් දෙක තුනක් තියෙන බැලුවා. දොරටුවත් එක්ක බලනවා. දොරටුවයි, පූජාසනයයි, සෝදන භාජනයයි. මේ තුන ගැන අපි බලනකොට අපි දන්නවා ඒක අපගේ පිටස්තර ක්‍රියාවක් පෙන්නු කරන දෙයක්. ඒ කියන්නේ අපි ඒක අපේ මාංශයත් එක්ක සම්බන්ධ වෙච්ච ක්‍රියාවලියන් තමයි පිටස්තර තියෙන්නේ. පිටස්තර මළුවේ කියන මගේ පාපයට, මගේ පාපේ ක්‍රියාවන් වලට මම සම්පූර්ණයෙන්ම යේසුස් වහන්සේ ඉදිරියට ගිහිලා පසුතැවෙනවා. මාව සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේට කැප කරන පූජාසනයේදී ඊළඟට වතුර භාජනයට යනවා. වතුර භාජනයේදී පෙන්නු කරන්නේ එදිනෙදා දෛනික ජීවිතයේ මගේ පිරිසුදුකම, මගේ ක්‍රියාවන් වලදී මට වෙන දේවල්. දොරටුවෙන් පෙන්නු කරන්නේ මගේ පසුතැවිල්ල, යේසුස් වහන්සේ පිළිගන්නවා, ඇතුළු වෙනවා. 1 2 3 සුද්ධ ස්ථාන කුමක් දෙවෙන්නානේ. මේක අපිට අපිත් එක්ක ඩීල් කරන්නේ අපගේ ප්‍රාණයත් එක්ක, ආත්මයන් වහන්සේගේ ක්‍රියාවලිය. අපිට අධ්‍යාත්මික ලෙස අපිට ලැබෙන එළිදරව් හා සම්බන්ධ කාරණා තමයි ඇතුල්ගේ, කියන්නේ දෙවෙනි කොටසේදී අපි දකින්නේ. ඉස්සලාම අපි බැලුවා රන් පහන් රුක් සත. මේක ශුද්ධාමන් වහන්සේගේ ඉලිමිනේට් එක. ආත්මයන් වහන්සේ අපිට අපි තුල ආලෝකයක් ගෙන එනවා යම් දේවල් දකින්න පිණිස. ඉතින් ඒ තුලින් අපි දකිනවා රොටි මේසය. ඒකේ දෙවන් වහන්සේගේ වචනේ අපි තේරුම් ගන්නවා, අපේ සහභාගීකම, දෙවන් වහන්සේ එක්ක අපි කොහොමද එකඟ වෙන්නේ. මේ හැම දෙයක්ම දකින්න බලන්න අපිට ආලෝකය අපිට උදව් වෙනවා ආත්මයන් වහන්සේගේ එළිදරව්. යා, ඕකේ, ආත්මයන් වහන්සේගේ එළිදරව්. ඉතින් ඒ දෙකත් එක්ක අද දවස් අපි බලන්න යන්නේ දුම් පූජාසනය. මේක විශේෂයි. මේ දුම් පූජාසනයේ ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය එලියා අනාගත වස්ත්‍රෝරයාගේ වස්ත්‍රයේ තියෙනවානේ. එයා මොනලොම් වස්ත්‍රයක් දැඳන් හිටියේ, ඔටුලොම් වස්ත්‍රයක්. ඕකේ, කැමල් ගාමන්ට් එකක්. ඒ වස්ත්‍රය එලියාට පසුව එලිෂා ඇඳගෙන හිටියේ නෑ. එලිෂා ගාව තිබ්බ සළුව විතරයි. මට දන්නේ නැහැ හව් කොහොමද ඒ වස්ත්‍රය ගන්න ලැබුණේ කියලා. එලිසා ගනු ලැබුවොත් ඒක එලිසා ගනු ලැබුවාද
ස්වර්ගයට ගියාද නැත්නම් තව තැනකට ගියාද කියන ප්‍රශ්න අපි ඉදිරියේදී निराකරණය කරගමු. එලිසා කොහෙටද ගියේ කියන එක. ඉතින් එලිසාගේ වස්ත්‍රය මේ ඔටුලොම් වස්ත්‍රය සුරක්ෂිතව මෙගොල්ලන් තියන් හිටිය තැනක් තමයි මේ දුම් පූජාසනය ඇතුලේ. ඒ කියන්නේ නැත්නම් දුම් පූජාසනය පිටිපස්සේ හරියට දාවිද් ගෝලියාත් මැරුවන් පස්සේ ගෝලියාත්ගේ කඩුව ඒගොල්ලන් කොහෙද ආරක්ෂාව තියන් හිටියේ? ඒ පොත් සැට්ටේ ඔතල ඔවුන් තබා සිටියා. මේ වගේ සමහර දේවල් මේ සම්මුඛීමේ කූඩාරමේ විශේෂ කරුණු දේවල් ආරක්ෂා සහිතව තිබුණා. ගිවිසුම් පෙට්ටිය ඇතුලේ තියෙන විශේෂ අයිටම් තුන හැර ගෝලියාත්ගේ කඩුව තව කීපයක් තිබෙනවා. ඒ අතරතුර මේ එලියාගේ සළුවත් සෝරි වස්ත්‍රය ආරක්ෂා සහිතව මෙගොල්ලන් තියාගත්ත තැන දුම් පූජාසනය. ඒ නිසායි සෙකරියා අලුත් ගිවිසුමේ ලුක් සුභාරංචි පොතේ සෙකරියා ගැන කතා කරනවා. සෙකරියා මොන අවස්ථාවේද ගබ්‍රියෙල් සෙකරියා හම්බ වුණේ? එයාගේ වාරය ආවා දෙවැන්වාසී ඉදිරියේ දෙවැන්වාසයට දුම් පූජාසනය කියන්නේ. එතකොට ගිවිසුම් පෙට්ටිය තිබ්බේ නැහැ. දුම් පූජාසනය තමයි තිබ්බ හොඳම අයිටම් එක. මහා සුද්ධස්ථාන ළඟ වෙන්න පුළුවන් එකම අයිටම් එක. ඉතින් එතන තමයි මේකට පූජා ඔප්පු කරන්නේ. මේ ඇරෝමා සුමද ඔප්පු කරන්නේ සෙකරියර් කියන්නේ යොහාන්ගේ තාත්තා. යේසුස් වහන්සේ ඉපදෙන්න මාස 6කට කලින් සෙකරියස්ට හම්බ වෙනවා ගැබ්‍රියල්. ගැබ්‍රියල් කියනවා සෙකරියස්ට එලියාගේ ආත්මය යුක්තව යොහාන් ක්‍රියා කරනවා කියලා. ඒ අවස්ථාවේදී ඉතිහාසයේ සමහර පොත්වල අපි කියවනවා ගැබ්‍රියල් දුම් පූජාසන පිටිපස්සේ තිබ්බ ඒ ඇඳුම සෙකරියස්ට බාර දුන්නා. ඒකම තමයි යොහාන් ඇඳගෙන හිටියේ. යොහාන් ගැන විස්තර කියනකොට කොහොමද කියන්නේ? යොහාන් මොනාද කෑවේ, මොනාද ඇඳන් හිටියේ කියන ඇඳුම් වස්ත්‍රයක් කියනවා. ඒක ඒ ආකාරයෙන්මයි එලියට සඳහන් වෙන්නේ. මේක දුම් පූජාසන පිටිපස්සේ තියෙන සැඟවිච්ච ඉතිහාසයක්. මේ ඉතිහාසය ට අනුව අපි යමු නික්මයාම 30 වෙනි පරිච්ඡේදය. නික්මයාම 30 එකේ ඉඳන් 10 දක්වා ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා මේ දුම් පූජාසනය පිළිබඳව. අපි එකේ පළවෙනි පද පහ කියවමු. කියන්නේ 30 එකේ ඉඳන් 5 දක්වා, එකේ ඉඳන් 10 වෙනකන් ලියා ගන්න. දුම් පූජාසනය සුවඳ දුම් ඔප්පු කිරීමට පූජාසනයක් සාදා පන්න. සිටීම් ලීවලින් එය සාදා පන්න. එය දිග වියනක්ද එහි පළල වියනක්ද විය යුතුය. ඒක සතරස් විය යුතුය. එහි උස දෙරියනයක්ද විය යුතුය. එහි අං ඒ එක්කම තිබිය යුතුය. ඒකේ මුදුනද වටකරින් ඒකේ පැතිද ඒකේ අන්ද පවිත්‍ර රණින් වසා පන්න. ඒකේ වටයට රන් ලීස්තරයකුත් සාදා පන්න. ඒකේ ලීස්තරයට යටින් ඒකේ රිටි දෙක පිට රන් වලලු දෙකක්ද සාදා පන්න. දෙපැත්තෙහි ඒවා සාදා පන්න. ඒවා එක ඉසිලීමට පොළු දැමීම පිණිස වන්නේය. පොළුද ෂිටීම් ලීවලින් සාදා ඒවා රනින් වසා පන්න. ඕකේ. 6 වෙනි වගන්තියට පොඩ්ඩක් අවධානය යොමු කරන්න. සාක්ෂි පෙට්ටිය ළඟ තිබෙන තිරය ඉදිරිපිට. එනම් සාක්ෂිය පෙට්ටිය තිබෙන කරුණාසනය ඉස්සරහින් ඒක තබා පන්න. එහිදී මම නුඹට සමුක වන්නෙමි. කොතනදීද දෙවියන් වහන්සේ සමුක වන්නේ? කරුණාසනය ඉදිරියේ තිරයක් තියෙනවා. තිරේ එහා, ඒ කියන්නේ අපි බලනකොට දුම් පූජාසනයට පස්සේ තියෙන තිරයක්. තිරේ ඇතුලේ තමයි ගිවිසුම් පෙට්ටිය, සාක්ෂි පෙට්ටිය. සාක්ෂි පෙට්ටිය උඩ තියෙන පියන තමයි කරුණාසනය. දෙවියන් වහන්සේ කියනකොට එතනදී මනුබෝ සමුක වෙනවා. කියන්නේ මහා සුද්ධස්ථාන ඇතුලේ තියෙන සාක්ෂි පෙට්ටිය නෙවෙයි, දුම් පූජාසනයේදී මම උඹට සමුක වෙනවා. වා, අපි ගොඩක් හිතන සමුක වෙමි කුඩාරම ඇතුළේ වෙන්න ඕන කියලා. බට් දෙවනස් කියන නෑ, මම මෙතනදී වා හම්බ වෙනවා. ඇයි? අවුරුද්දට එක සැරේ ඇතුළේ වෙන්න පුළුවන්. ඉතිරි දවස්වල මෙයා කාලය ගත කරන්නේ කොතනද? දුම් පූජාසනයේදී. දෙවනස්සේ සමුක වෙන්නේ මෙතනදී. සෙකරියස්ව හම්බ වුණෙත් ගැබ්‍රියල් මේ දුම් පූජාසනයේදී. පොඩ්ඩක් අපි කියමු මේක. ලූක් පළවෙනි පරිච්ඡේදයේ 18ද? යා 17 18 ලූක් 1 17 18. කස එකේ 17 18
පියවරුන්ගේ සිත් දරුවන් දෙසටත් අකීකරුවන් ධර්මිෂ්ඨ තවත් කරන්නන්ගේ දුරට යමු, ඥානය තවත් තවත් කිරීම. දුරට යමු. කොතනද හම්බ වෙන්නේ කියලා තව පොඩ්ඩක් ඉස්සරහට යමු. ඒ දෙන්න හම්බ වෙන අවස්ථාව. එකොළහ. 11. අයියා. එවිට දුම් පූජාසනයට දකුණු පැත්තෙන් ස්වාමීන් වහන්සේගේ දූතයෙකු සිටිනවා ඔහුට පෙනුණේය. සෙකරියස් ඔහු දැක කැළඹී බයපත් වූයේය. නමුත් දේවදූතයා ඔහුට කතා කොට, "සෙකරියස්, බය නොවන්න. මක් නිසාද නුඹේ කන්නලාව අසන ලද්දේය? නුඹේ භාර්යාව වූ එලිසබෙත්" ඕකේ, තැන්ක් යූ. දුම් පූජාසන ඉතා විශේෂයි කිතුණු ජීවිතේ, ඉතා විශේෂ කාරණාවක්. එතනදී දෙවියන් වහන්සේ හම්බ වෙනවා, ඒ වගේම එතනදී කන්නලව් වලට උත්තර ලැබෙනවා. එකම ලයින් එකකින් මේක කිව්ව දුම් පූජාසනය කියන්නේ ප්‍රශංසාව, ශුද්ධවන්තයන්ගේ ප්‍රශංසාව. අපිට ගොඩක් දන්න ඉංග්‍රීසි වචනයක් අපි පාවිච්චි කරොත් worship, নমস্কারය. මේක තමයි දුම් පූජාසනේ සඳහන් කරන්නේ. මේ දුම් පූජාසනේ තව විශේෂ කාරණා කිහිපයක් වෙනවා. නික්මයම 30 9 10 මම කියවන්නම්. නික්මයම 30 9 10 යි. නුඹලා අන්‍ය සුවඳ ද්‍රව්‍යවත් දවන පූජාවක්වත් ආහාර පූජාවක්වත් ඒක පිට ඔප්පු නොකරල්ලා. බලන්න හොඳට සවන් දෙන්න. මුළු සම්මුඛයේ කූඩාරෙම පූජාසන දෙකයි තියෙන්නේ. එකක් එළිය තියෙන දවන පූජාව සනය, ඇතුලේ තියෙන්නේ දුම් පූජාසනය. දේවනාස මේ දෙක සෙපරේට් කරලා කියනවා දවන පූජාසනය කරනදී උස්සන් ඇවිල්ලා දුම් පූජාසනය කරන්න එපා. මං කියන එක මේක ආත්මික සැබෑ නමස්කාරය කියන්නේ මොකද්ද කියලා එතන සඳහන් වෙනවා. පසුතැවෙනවා දුම් පූජාසනයේදී අපි යේසුස් වහන්සේගේ කුරුසිපත් වීමයි. මම කොච්චර පව්කාරයෙක්ද, අනේ මම පව්කාරය, මගේ පව් වෙනින් ඔබ මිය ගියා. It's all elementary. Can ABC of the gospel. සුබාරංචි ආරම්භයේ යේසුස් වහන්සේ පිළිගැනීමේ තැන. එතනින් පියවරෙන් පියවරට ඔබ ඉදිරියට යනවා දුම් පූජාසනයට. හැබැයි එතනට ඇවිල්ලා අතන කරපු දේ උස්සන් මෙතන දාන්න එපා. ඒක දැනස් කියන්නේ. යා ප්‍රශංසා කරනවා කියලා ඇවිල්ලා එතන ඇවිල්ලා ස්වාමිනී මම පෞකාරයෙක්, මම අසරණයෙක්, මම කෙනිතුල්ලෙක්, මම මැක්කෙක් එතන කියන්න බෑ. මැක්ක කෙනිතුල්ලා ඉන්නේ එළිය. ඔබ নমස්කාරයට ආවොත් එතනදී ඔබයි දෙවියන් වහන්සේ ලං වුණා. එතනට එනවා කියන්නේම ඔබ අනිත් ඔක්කොම පහු කරලා ඔබ එන්නේ. අද අපි ගොඩක් අය මික්ස් කරගන්නවා. දෙවියන් වහන්සේ ඒක තමයි මෙතන කියන්නේ. නුඹලා අන්නේ සුවඳ ද්‍රව්‍යයක්වත්. සුවඳ ද්‍රව්‍ය මං කියපු මැටීරියල් වලින් තමයි හදන්න ඕනේ. වෙන එකක් දෙන්නත් බෑ. දවන පූජාවක් ගේන්න බෑ. කොතනටද? දුම් පූජාසනයට. අද ගොඩාක් යාඥාවල් කරනවා, ගොඩාක් අය පැය ගණන් කරනවා. They don't know what they are doing. They mix up everything. Finally they are getting tired. අන්තිමට ඒගොල්ලන්ට tired වෙනවා. Why? Because they never get the result. අය result එක නැත්තේ ඒගොල්ලන් දෙවියන්වහන්සේ කියපු විදිහට නෙවෙයි කරන්නේ. දෙවනස හරි මැටීරියල් එක දුන්නා, හරි උස දෙනවා, හරියට කරන්න ඕන ඉන්ස්ට්‍රක්ෂන් ටික තියෙනවා. ඒක එහෙමම කරොත් තමයි ගින්න එතනට බහින්නේ. පූජා දවන පූජාවක්වත් ආහාර පූජා, මේක නිකන් පූජාසනන්නේ, බලන්න පූජාසන ලේසි අතන කරන්න බැරිද මෙතන හරි කරලා යනවා. නෑ, එහෙම කරන්න බෑ. ඔප්පු නොකරලා පාන පූජාවකත් ඒ පිට වත් නොකරලා. මේක ස්පෙෂල් පෝඩියම් එකක්. මේක ස්පෙෂල් ඕල්ටර් ස්පෙෂල්. ඒක තියෙන්නේ දුම් පූජාසම පමණයි. දුම් පූජාව කියන්නේ කුමක්ද කියලා පොඩ්ඩක් අපි ඒකත් හරි ගස්සගෙන එමු. එළිදරව් 7:1. එළිදරව් 7:1. ඉන්පසු ගොඩටවත් මුහුදටවත් කිසි ගහකටවත් හුළඟ නොවදින පිණිස දේවදූතයන් 4 දෙනෙක් පොළොවේ 4 දිග හුළඟ අල්ලාගෙන පොළොවේ 4 කොනේ සිටිනවා දුටිමි. ඕකේ, ඒක සතර දිසාව ගැන සඳහන් කරන වාක්‍යයක්. ශුද්ධවන්තයන්ගේ নমස්කාර 8:3 බලමු. එළිදරව් 8:3. තවත් දේවදූතයෙක් රන්දුම් භාජනයක් රැගෙන ඇවිත් පූජාසනයේ දිපට සිටියේය. සිංහාසනයේ දිවේ තිබුණු රන් පූජාසනයේ පිට සියලු ශුද්ධවන්තයන්ගේ යාඥා සමග
ඔප්පු කරන පිණිස බොහෝ සුගන්ධ ද්‍රව්‍ය ඔහුට දෙන ලද්දේය. ඕකේ, ශුද්ධවන්තයන්ගේ saints, ශුද්ධවන්තයන්ගේ යාඥාව. It's not just a requesting thing. ඔවුන්ගේ කන්නලව්. මෙතන තව එකක් ඔබ දැනගන්න අවශ්‍යයි. රන් පූජාසනය කියන්නේ මේ දුම් පූජාසනයට. වෙන පූජාසන රන් වලින් නැහැ. පිත්තර පූජාසනය, රන් පූජාසනය. මේක තනිකර රණින් වහලා තියෙන්නේ, සිටිම් ලී වලින් හදලා රත්තරන් වලින් වහපු පූජාසනය. රන් පූජාසනය කියලා බයිබලේ සඳහන් කරන්නේ මේ දුම් පූජාසනයට. පිත්තර පූජාසනය කියලා සඳහන් කරන්නේ එළියේ තියෙන පූජා කරන සතුන් පූජා කරන පූජාසනයට. ඉතින් මේක සංකේතවත් කරනවා කිතුණු වගේ යාඥාවට, කිතුණු වගේ නමස්කාරයට, ප්‍රසන්ස් ඉන්සෙන්ස් දෙවන කියන්නේ ප්‍රේස් සුද්ධාන්තගේ යාඥාවට. ලියා ගන්න අපිට එළිදරව් 5:8 කියවමු. එළිදරව් 5:8 එසේ පොත ගත් කල ජීවමාන සත්‍රියෝ 4 දෙනා සහ වැඩිමහල්ලෝ 24 දෙනාත් එකිනෙකා වීණාවක්ද ශුද්ධවන්තයන්ගේ යාඥා නැමැති සුගන්ධ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍රාද රැගෙන බැටළු පෙටවානන් ඉදිරියෙහි බැඳ වැටුණෝය. ආමෙන්. මේ දුම් ඔසවනවා කියන්නේ ශුද්ධවන්තයන්ගේ යාඥාව. කියන්නේ ඔබයි මම හැමදාම දෙවනහන්සේ පාමුල ඉඳන් යාඥා කරනවා කියන්නේ, දෙවනහන්සේ එක්ක කනෙක්ට් වෙනවා කියන්නේ, ඒක දෙවනහන්සේ ඉදිරියේ නැගෙන දුම් පූජාසනයට තමයි ඒක සමාන කරන්නේ, දුමක්. ඒ දුම දෙවනහන්සේ ප්‍රියයි. ඒකට හේබ්‍රේ භාෂාවෙන් කියන්නේ ඇරෝමා. ඒ එන සුවඳට ඇරෝමා. ඒක දෙවනහන්සේට වෙල් ප්ලේසන්ට්. ඒක ඔහු ඒ සුවඳ ඔහු වටා තිබෙනවා. මේක ඉතා වැදගත්. විශේෂයෙන් මේ සමුක්කීමේ කූඩාරම ලක්ෂ 20ක සෙනගක් පිරිවරාගත් මහත් ජනගහනයක් මැද තියෙන සුද්ධ ස්ථානයක්. ඉතින් එතන සුවඳ මේකෙන් එන මේ සුවඳ සැතැක්ම 1.0 භාගයක් දුරට මෙනවා කියලා තමයි ඉතිහාස අපිට කියන්නේ. අලුත් ගිවිසුමේ සුද්ධවන්තයෙක් එක ලියලා තිබෙනවා. අලුත් ගිවිසුමේදී කරන ඉන්සෙන්ස් එක සැතැක්ම 1.5ක් විතර දුරිනුත් ඒ සුවඳ වෙල් ප්ලීසන්. එච්චර දුරට ඒ සුවඳ එනවා අල්හමනවලු. ඉතින් පෞල්තුමා කියනකොට කියනවා යේසුස් වහන්සේගේ සුවඳ පතුරවන්නම් අපි කියලා. ඉතින් යමෙහිකින් මේක කෙසේ හෝ අපගේ ප්‍රැක්ටිකලි අපගේ ආත්මික ජීවිතයත් සඳහන් වෙන කරන්න පුළුවන්. ඊළඟට අපගේ යාඥාවත් සඳහන් කරන්න පුළුවන්. මේ පූජාසනය තියෙන ලක්ෂණ ටිකක් අපි බලමු. අං 4ක් වටේට තිබෙනවා. මේකේ තියෙන මිමි බලනකොට පරතරයෙන් නම් පොඩි, කියන අර පූජාසනයටත් වඩා පිත්තල පූජාසනය වඩා. හැබැයි තියෙන අයිටම් වලින්ම උසම අයිටම් එක මේක තමයි. සමුකීම කූඩාරමේ තියෙන හැම භාණ්ඩයකින්ම බලද්දි උසට තියෙන්නේ මේ පූජාසනය. ප්‍රේරිත කියන්නේ පූජකවරු විටින් විට ලං වෙන අයිටම් දෙකක් තියෙනවා. එකක් සෝදන භාජනය, අනිත් එක දුම් පූජාසනය. දවසට දෙවතාවක් මේකලා එක කරන්න ඕනේ. එහෙම කරනවා නම් නිකන් නෙවෙයි. දවසට දෙවතාවක් කොහොමද මේක පත්තු කරන්නේ? ගින්දර මේකෙන් කොහෙන්ද මේකලා ගින්දර ගන්න මේකට? ෆයර්, කෝල් ෆයර් කියන්න. මේකට ගින්දර ගෙන්න ගන්න පුළ එකම ක්‍රමවේදය අතින් පත්තු කරන්න බෑ, කොහෙන්වත් කරන්න බෑ. එළියේ තියෙන දවන පූජාසනේ තිබෙනවානේ. මෙන්න මේ දවන පූජාසනේ ගිනි දැල්ලක් අරන් ඇවිල්ලා තමයි දුම් පූජාසනේට දාන්න වෙන්නේ. වෙන ක්‍රමයකින් එක පත්තු කරන්න ඒකට ගේන්න බෑ. ඒක එන්න ඕනේ දවන පූජාසනේ අරගෙන තමයි මේකට ගෙනෙන්නට අවශ්‍ය. අපි ඒක පොඩ්ඩක් කියවමු. කොහොමද අපි ඒක කියවන්නේ? යා ඒ සම්බන්ධ 10 නොකරල්ලා. හරි, මම ඉදිරියට යද්දී ඒ වචන ටික මගලන දෙන්නම්. දවන පූජාසනේ එක ආරං කරන්ට අවශ්‍යයි කියලා. තියේ 10 බැලුවා 11 බලමු. තියේ 11 ස්වාමිනවහන්සේ මෝසස්ට කතා කොට, සෝරි 10 තියේ 10 ආරෝන් අවුරුද්දට වරක් විශේෂ කාරණාවක් කරන්ට අවශ්‍යයි මේ පූජාසන ඉදිරියේ. ආරෝන් අවුරුද්දට වරක් එහි, දැන් මෙතන කතා කරන්නේ මොකක් ගැනද? රන් පූජාසන පිළිබඳව. පිටත පූජාසන නෙවෙයි. අපි ගොඩක් දුරට හිතන මේ කතා කරන්නේ මේ පිත්තල පූජාසනය කියලා. නැහැ නැහැ. දැන් දිගටම කන්ටෙක්ස්ට් එක කතා කරන්නේ රන් පූජාසනය සම්බන්ධව. ආරෝන් අවුරුද්දට වරක් එහි අං පිට සමගිකමක් කරන්නේය. පූජාසනේ වටේ තියෙන අං 4ක් තිබෙනවා. පරම්පරාවට අවුරුද්දට වරක් සමගිකමේ
පාප පූජාවේ ලෙයින් ඒක උදෙසා සමගිකමක් කරන්නේ. ඒක ස්වාමීන් වහන්සේට අතිශුද්ධයයි කීසේක. දුම් පූජාසනයේට අවුරුද්දට එක සැරයක්, ඒ කියන්නේ යෝම් කිපුර් කියන මංගල්‍ය දවසේදී ඒගොල්ලන් ගිහිල්ලා පූජාසනයේ එදාට විශේෂ එළිවෙක් පූජා කරනවා. ඒ ලේ අරන් ඇවිල්ලා සත්තු වරක් ඉසින්නට අවශ්‍යයි. ඉස්සලා මේ අං හතරට ඔවුන් එක තියන්නට අවශ්‍යයි. මේ අං හතර සඳහන් කරන්නේ ලෝකේ දිසා සතර. මේ දිසා සතර එළිදරව් හතේක අපි කලින් කියපු වචනය, දිසා සතර දේවතු සතර දෙනෙක් ඉන්නවා. නම්බර් 4 කියන්නේ මොකද්ද? අපි කලින් බැලුවේ අංක වලට අර්ථ අපවානට අංක 4 කියද්දි මොකද්ද? දිසා සතර ලෝකේ දිසා සතර. ඒ කියන්නේ මේකේ සඳහන් කරන්නේ 1 යොහන් 2:2 දෙකේ යේසුස් වහන්සේගේ ministry of intercession. ඔහු අපි වෙනුවෙන් මැදිහත්කාරකම් කිරීමේ සේවය තමයි පූජාසනයේ යේසුස් වහන්සේව සංකේතවත් කරන්නේ. අද දවසෙත් ඔහු ඔබයි මම වෙනුවෙන් මැදිහත්කාරකම් කරන මහා උත්තම පූජකයාගේ ඒ සේවය සඳහන් කරනවා. යේසුස් වහන්සේ අපි හැමෝ වෙනුවෙන්ම ලෝකේ ඉන්න සෑම කෙනා වෙනුවෙන්ම මැදිහත්කාරකම් කරනවා. ඉතින් මේකේ විශේෂ අවධානය අපි කියවමු 141:2 ගීතාවලිය. 141:2. මාගේ යාඥාව ඔබ ඉදිරියේහි සුවඳ දුම් මෙන්ද මාගේ අත් එසවීම සන්ධ්‍යා පූජාව මෙන්ද පිහිටා ගනීවා. ආමෙන්. ආමෙන්. යාඥාව සුවඳ දුම්මෙන් කියලා. පොඩක් ඉංග්‍රීසියෙන් කාවද? කිං ජේම්ස් වර්ෂන් නැර මොනවා ඉංග්‍රීසි එක ගන්න බලමු. අපි ඉංග්‍රීසියෙන් එක කියමු. ගීතාවලිය 141. Levanta la California. pasta. යා කියවන 141 දෙක. Let my prayer be set forth before thee as incense, and the lifting up my hands as the evening sacrifice. Yeah. Let my prayer, මගේ යාඥාව ඔබ ඉදිරියේ සුමුද දුම්මෙන් නික්මේවා කියන්නේ. ඇත්තට මේක කරන්නේ මේක ඊශ්‍රායෙල් සෙනගට යාඥා, මේක කොහොමද මං කියන්නේ? It's a communication. දෙවියන් වහන්සේ කරන communicate. එයා එක්ක සම්බන්ධ වෙන අවස්ථාව යාඥා කියලා සඳහන් කරනවා. උදාහරණයක් මෙහෙම කියමුකෝ. ආදම් මේවව දෙවියන් වහන්සේ මැව්වා. මේ දෙන්නව මැව්වේ මොන හේතුවක් මතද කියන එක, පර්පස් එක මොකද්ද? මේ දෙන්නයි පර්පස් එක ඇයි මේ අය මැව්වේ? මවලා මේ අය දෙවන් වාසයේ හැමදාම දවල් කාලේ සිසිල් වෙලාවේ හම්බ වුණා. දෙවන් වාසය හම්බ වුණ ගම මොකද්ද කරන්නේ? අද අපි දෙවන් වාසය හම්බ වෙනවා. ගොඩක් අය කියන එන්න ඇවිල්ලා බලන්න කියනවා. ගිල බැලුපා මොනවාද යන්නේ? බඩේ අමාරු හොඳ වෙන්න ඕනේ, සුව වෙන්න ඕනේ, වැටෙන්න ඕනේ, නැගිටින්න ඕනේ, ඩාන්ස් එකක් බලන්න ඕන, මොන හරි දෙයක් කරන්න යනවා. ආදම් මේව ඇයි දෙවන් වාසය හම්බ වෙන්න ඕන වුණේ? ඇයි දෙවන් වාසය ආදම් මේව හම්බ වෙන්න ගියේ? ආදම්ට ඕන වුණාද? ස්වාමිනී මට හොඳ ආශිර්වාදයක් ඕනේ, මගේ රැකියාව හරියට සාර්ථක නැහැ. ආදම් මේ නිසා දෙවියන් වහන්සේ හම්බ වෙලා මොකක් හරි කියන්න ඕන ඕනද? ඒවට මොකක් හරි එහෙම දෙයක් කියන්න ඕන නැහැ. What they are doing with God, they just spend their time with the Lord. What God, ඇයි දෙවියන් වහන්සේ ආවා ඔයගොල්ලන්ගේ ඉල්ලීම් ටික කියන්න? මං අද ආවේ ඉල්ලීම් ටික අරන් යන්න කෝ කියන්නේ කියන්නේ ඉක්මනට පෙස්සන් ටික දෙන්න කියලා කියන්නේ දෙවියන් වහන්සේ ආවද? එයා ආවේ ඔවුන් සමග කාලය ගත කරන පිණිස. That's the first purpose. මනුෂ්‍යව හම්බ වෙන දෙවියන් වහන්සේ. මම එතනදී නුඹ හම්බ වෙනවා කියලා තමයි කිව්වේ. මං ඇවිල්ලා නත්තාසිය වගේ තෑගි දෙනවා කියලා කිව්වේ නැහැ. මං හම්බ වෙන්නේනවා. ආදම් මේවට තිබ්බේ දෙවන් වහන්සේ සම්මුඛ වීම. දෙවන් වහන්සේ හම්බ වෙන එක හැර වෙන මොනවත් ඒවන අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. ගස් කොළන් ගවන පළ දෙනවා. ඒගොල්ලන්ට සත්තු කීකරු වෙනවා. ඒ දෙන වෙන කිසි අඩුවක් නැහැ. Nothing. Nothing. එහෙම තියදී ඇයි දෙවන් වහන්සේ මේකට ඕන වෙන්නේ? ඇයි දෙවන් වහන්සේ මේකට හම්බ වෙන්න ඕනේ? Why? For nothing. එකම දේ. දෙවන් වහන්සේගේ communicate කරන්න තියෙනස. That's the real purpose of Christianity. දෙවියන්වහන්සේ කිව්වේ එන්න, මා වෙතට එන්න. මා වෙතට එන්න. මේ ඇයි ඔබ යාඥා කරන්න යන්නේ? කන්නලව ලිස්ට් එකක් අරන් ගිහිල්ලා මේ ටික කියනවා කියනවා කියන අර ටිකක් කියන අමතක වුණ සෙට් එකක් කියන් ඉන්නවා කිය නැහැ. ඇයි ඔබ දෙවියන්වහන්සේ ළඟට යන්නේ? Just communicate with them. මෙන්න මේ රහස තමයි අපි බලන්න යන්නේ. අපි ගොඩක් මේක ගැන බලන්න තියෙනවා. ඒ නමුත් මේ নমස්කාරය සම්බන්ධව මේ
මේ රත්තරම් පූජාසනය කුමක්ද මේ නමස්කාර සම්බන්ධව කරන්න කියන එක අපි බලන්න කියවන්න පුළුවන්. ලියාගන්න මේ යෝම් කිපුර දවසේ මේ ඉදිරියේදී උත්තම පූජකයක් කරන කාරණාව තවත් පැහැදිලි ලෙස ලියා තිබෙන කොටස ලියාගන්න. ලෙවි කතාව 16 18 ඉඳන් 19. යෝම් කිපුර කියලා කියන්නේ සමගි කිරීමේ මංගල්‍යය. එදාට අවුරුද්දට එකවරක් මහත් විශාල උත්සවයක් ඒක. කියන්නේ අද කවදද? අද 5 වෙනිදාද? අද 6 විශේෂයි. කියන්නේ මේ වගේ අවුරුද්දකට ඉහතදී ඉස්රායෙල් දේශයේ මංගල්‍යයක් කොහොම සමරගෙන හිටියා. දැන් මේ සතිය දිගටම එන්නේ මේ මංගල්‍යය. දවස් 10 කූඩාරම් මංගල්‍යය එනවා ඉස්රායෙලේ. ඒ පටන් ගන්නෙ මේ මංගල්‍යෙන්. ඊට පස්සේ තව මංගල්‍යයක් එනවා. මේ 10ම මංගල්‍යයන් තමයි තියෙන්නේ. කියන්නේ කූඩාරම් මංගල්‍ය එක දිගටම පස්සේ දවස් 8ක් එකට යනවා. 7 දවස් 7ක් ගිහලා 8 වෙනි දවසේ සම්පූර්ණ සබත් එකකින් ඉවර වෙනවා. මේක ඉතාව වැදගත් මේ යොම් කිපුර් මංගල්‍යය. මේක යේසුස් වහන්සේගේ දෙවැනිම රිතා සමානයි. මේකට අපි තව නමක් කියනවනම් මොකද අපි මේ කියන්නේ ට්‍රම්පෙට්. කියන්නේ කොරණෑ මංගල්‍ය කියලා කියනවා. හරි. ඒක ලියා ගන්න කියවන පස්සේ මේක දිගටම අපි කරන යාඥාව දෙදනාංශයක තියෙන දිගට සම්බන්ධතාවය මේක පෙන්눔 කරනවා. ඉස්සෙල්ලා අපි යමු නමස්කාරය පිළිබඳව මේ කුමක්ද කතා කරන්න කියලා. නමස්කාරය පිළිබඳව මේක මොන ආකාරයේ දෙයක්ද අපිට කතා කරන්න කියලා අපි බලමු. ද්විතීයික කතාව 28 වෙනි පරිච්ඡේදයේ 45 ඉඳන් 48 සියලු දෙනාම පෙරලා ගමු. ඇත්තටම මේ දුම් පූජාසනය දෙවියන්වහන්සේ හදන්න කිව්වේ මේ දුම් පූජාසනේ ගිනි ගේන්න ඕන එකම තැන පිටත තියෙන පිත්තල පූජාසනේ තමයි ගේන්න ඕනේ. කිසිම කෙනෙක් පසුතැවෙන්නේ නැතුව, කිසිම කෙනෙක් තමා සම්පූර්ණයෙන්ම දෙවියන්වහන්සේට කැප කරන්නේ නැතුව, යේසුස් වහන්සේගේ දිව්‍යමය පූජාව පිළිබඳ කිසිම එළිදරවක් නොමැතිව දුම් පූජාසනේ ඉදිරියට එන්නත් බෑ. ඒ පූජාසනේ කිසිම දෙයක් පත්තු වෙන්නෙත් නැහැ ගොලන්ට. ගොඩක් අය යාඥා කරනවා. වා උදේ ඉඳන් යාඥා කරනවා. හවස වෙනකන් යාඥා කරනවා. හැබැයි ගොලන්ට කිසිම දෙයක් එතන වෙන්නේ නැහැ. හේතුව they are not repent properly. They are not acknowledge යේසුස් වහන්සේගේ පූජාව පිළිබඳ හරියාකාර දැනුමක් ඔවුන්ට නැහැ. මේ දැනුම ඉස්සලම එතනින් අරගෙන එන්නට අවශ්‍ය දුම් පූජාසලට, යාඥාවට, ප්‍රශංසාවට, නමස්කාරයට එතනට ආවේ නැත්නම් කිසිම දෙයක් වෙන්නේ නැහැ. එතන ගින්න පත්තු වෙන්නේ පිත්තල පූජාසනේ ගෙනාවත් පමණයි. එතනට ගිහිල්ලා තමයි එන්නට අවශ්‍ය දුම් පූජාසනයට. මේක ඉතා වැදගත්. ඒ කියන්නේ හැමදාම පසුතැවෙන කියන එක නෙවෙයි. පසුතැවුණා පෞල්තුමා කිව්වා වගේ තමයි. මොකද ඔහු කිව්වේ? මගේ ශරීරය ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසිපත් වෙලා තිබෙන්නේ. ඒ පොසිෂන් එකේදී තමයි අපි එතනට එන්න වෙන්නේ. ඒක අමතක වුණ කෙනෙක්, ඒක දන්නේ නැති කෙනෙක් කවදාවත් කොමියුනිකේට් කරන්න බෑ දෙවියන් වහන්සේක ගින්න පත්තු වෙන්නේ නැහැ නමස්කාරයට. හරි කියවමු. ද්විතීයික කතා 28 45 ඉඳන් 48. නුඹේ දෙවියෝ ස්වාමීන් වහන්සේ නුඹට අණ කළ තමන්ගේ ආඥාවද තමන්ගේ පනත්ද පවත්වන පිණිස උන්වහන්සේගේ හඬට කන් නුදුන් බැවින් මේ සියලු ශාප නුඹ පිටට පැමිණ නුඹ නාස්ති වන තුරු නුඹ පස්සේ එළවාගෙන ඇවිත් නුඹ හසු කර ගන්නේය. ඒවා ලකුණක් හා පුදුම පිණිස නුඹ පිටත් නුඹේ වංශය පිටත් සදාකාලෙටම වන්නේය. සියලු දේ පුරාම තිබෙද්දී නුඹ ප්‍රීතියෙන්ද සිත් සන්තෝෂයෙන්ද නුඹේ දෙවියු ස්වාමින් වහන්සේට සේවය නොකළ නිසා ස්වාමින් වහන්සේ නුඹට විරුද්ධව එවන්නා වූ නුඹේ සතුරන්ට නුඹ විසින් බඩගින්නද පිපාසයද නිර්වස්තකමද සියල්ල ගැන හිඟකමද ඇතුව සේවය කරනවා ඇත. ඔවුන් නුඹ විනාශ කර දමනතුරු යකඩ වියගහක් නුඹේ කරේ තබනවා ඇත. මේක ඉතා විශේෂයි. පරණගිවිසුමේ අයට කිව්ව දෙයක් තමයි. නමුත් මේක ඇයි ඔවුන්ට මේ වගේ දේවල් වෙන්නේ කියන එක ප්‍රධාන හේතුවක් මෙතන දෙවියන්වහන්සේ ඉදිරියට කරනවා. බලන්න කොච්චර භයානකද කියලා 48 වෙනි වගන්තිය. නුඹට විරුද්ධ ඒවනවා නුඹේ සතුරන්ට නුඹ විසින් බඩගින්නෙන්ද පිපාසයෙන්ද නිර්වස්ත්‍ර කමින්ද සියල්ල ගැන හිඟකමද ඇතුව සේවය කරනවා ඇත. සතුරට අහු වෙන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒ සතුරට සේවය කරන්නේ මේ ආකාරයෙන්. හරි භයානක. ඇයි කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඇයි එහෙම වෙන්නේ? උත්තරේ 47 තියෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? සියලු දේ පුරාම තිබෙද්දිත් නුඹ ප්‍රීතියෙන් සහ සන්තෝෂයෙන් ස්වාමින්වහන්සේට සේවය නොකළ නිසයි.
තිං ප්‍රීති හා සන්තෝෂය කියන මොකක්ද? යමු අද යාඥා කරන අයගේ යාඥා කණ්ඩායම් වලට ස්වාමිනී මගේ කකුල අමාරුයි, ස්වාමිනී මට අරක නැහැ, ස්වාමිනී මට මේක නැහැ, ස්වාමිනී මට අරක නැහැ. තව මොකද ඉදිරි කාලේ අනාගතේ වෙන්න යන දේවල් ගැනත් හරි ප්‍රශ්නයක්. දේවානන්දසිංහ නුඹට සියල්ල සම්පූර්ණ වෙති බෙද්දෙත් What do you lack? ස්වාමින් සොයනන්ට කිසි හිඟයක් නැත. මේ සියල්ල සම්පූර්ණ නැතිදී යම් අඩුවක් මගාට තියෙනවාමයි. යම් අඩුවක් තියෙනවාමයි. දේවානන්දසිංහ කියන ඔයා මට සේවය කරනවා. මෙතන සේවය කියන්නේ මේ අපි කියන විදිහට මේ ෆුල් ෆිට් එකක් පිටිපස්සේ ඕ පල්ලියක් හදලා කරන එකක් නෙවෙයි. දෙවියන් වහන්සේ ඇත්තන පරණගිවිස් මේ සේවය කියන එක අර්ථය මොකක්ද දන්නවද? දෙවියන් වහන්සේක ජීවත් වීම. ඒකම සේවයක්. දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් හැටියට දෙවියන් වහන්සේ අනපනත්තන ජීවත් වෙන එක තමයි සේවය. අද කට්ටියක වෙනස් කරලා යුනිෆෝම් දාපු කට්ටියටයි මේ නමක් තියෙන කට්ටියට ඒක වෙන් කරලා නැහැ. සේවය. මේ කරන මේ ජීවිතයේදී ඒ ඉස්රායෙල් සෙනගට මේ පුදුම දේවල් ලකුණක් හැටියට වෙන්න යනවා. ඇයි? ඔවුන් සම්පූර්ණ ප්‍රීතියෙන් හා සිත් සන්තෝෂයෙන් දෙවියන් වහන්සේට සේවය නොකළ නිසා. මේක ඉතා වැදගත්. මේක තමයි ප්‍රශංසාව කියන්නේ. අද ගොඩක් අයට යාඥා කරන්න පුළුවන්. හැබැයි දෙවියන්ව ප්‍රශංසා කරනවා කියන්නේ පොඩ්ඩක් අමාරුයි. මම ඔයාලට රැඩිකල් දෙයක් කියන්නද? ප්‍රශංසා කරන්නට ඔයාලට දේවල් තියෙන්නට අවශ්‍යතයි. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න ඔයාට හැම දෙයක්ම හොඳින් තියෙන්නට ඕන අවශ්‍යතාවයක් නැහැ. It's a choice. ඔබ දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවද නැද්ද? හබක්කුක් එකනේ කියන්නේ. ගහේ පොල් ගස් පොල් තිබ්බත් නැතත්, එළුවෝ හිටියත් නැතත්, ගොයම් පැසුණත් නැතත්, රබුටන් තිබ්බත් නැතත් මන්න දෙවියන් වහන්සේ නමස්කාර කරනවා. It's my choice. ඒක ඔබගේ තේරීමක්. මම තෝරනවා. මොකද්ද ඔයා කරන්න යන්නේ? I'm going to praise God. Anyhow මේක තමයි දෙවියන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. හැබැයි යාඥාව කියන අයිඩියා කොළුවේ තියෙන කට්ටියට මේක කරන්න බෑ. මේක තමයි දුම් පූජාසනේ ප්‍රීතියෙන් හදවතින් යුක්තව සම්පූර්ණ සන්තෝෂයෙන් දෙවියන් වහන්සේට කරන එක තමයි ප්‍රශංසාව කියන්නේ. තවත් ප්‍රශංසාව එහෙම නැත්නම් නමස්කාරය කියන්නේ මම දෙවියන් වහන්සේගෙන් දෙයක් ලබා ගන්න එකකුත් නෙවෙයි. දෙවියන් වහන්සේගෙන් මම ලබා ගන්න දෙයක් නෙවෙයි නමස්කාරය කියන්නේ. මම දෙවියන් වහන්සේට දෙන දෙයක්. අද නමස්කාරය කොහමද? හොඳයි. ඒ කිව්වේ හොඳට පිරුණා. හොඳට හදවත පිරුණා පාස්ටර්. ආලේපෙන් පිරලා ගියා, ගලා ගියා. ගීතිකා කියන වෙලාව අපි ඔක්කොම වැටුණා. අපි ඔක්කොම කෑ ගැහුවා. නියම නමස්කාරය. නෑ, ඒක නමස්කාරයක් නෙවෙයි වෙලා තියෙන්නේ. ඔයගොල්ලන් දෙවියන්වහන්සේ යම් දෙයක් අරන් ඇවිල්ලා. නමස්කාරය කියන්නේ ඔයා දෙවියන්වහන්සේට යමක් දෙන එක. ඔයාට දැනුණත් නැතත්, ඔයා රෝගාතුරව හිටියත්, ඔයා සම්පූර්ණ හිටියත් නැතත්, ඔයා දෙවියන්වහන්සේට යමක් දෙන්න පුළුවන් නම් That's only thing is praise. දෙවියන් වහන්සේට ඒක සතුටින්. ඔයා හිතලා බලන්න. ඔයා කෙනෙක්ට ආදරෙයි. ඒ කෙනා වෙනුවෙන් ඔයා එහෙම ලෝකේ කවුරුත් නැහැ. එහෙම හිටියොත් හරි පුදුමයි. ඒ කෙනා වෙනුවෙන් තමා මම මගේ පුතාව වුණත් බිලි දෙන්න මම සූදානම් මං කෙනෙක් පිට තබා තියෙන ආදරේ නිසා. මං මගේ පුතාව ගන්න පුළුවන්. ඔයගලන්ගේ දුව පුතාව එහෙම පූජා කරන්න කොච්චරක් ආදරේ වුණා. ආනේ මගේ පුතා කිට්නි එක දෙන්න කමන්නෑ. මේ මගේ පුතා තමයි මම වාඩි එච්චරක් ආදරේ කියලා පුතා කිට්නි එක ගලවලා දෙනවද? කරන්න යන්නේ නැහැ. නමුත් අපි පියාණන් වහන්සේ අපි තිබ්බ ආදරේ සංකේතත්තේ පුත්‍රයාණන් අපි වෙනින් දුන්නා කියන එක ඒක අපිට තේරෙන්නේ නැහැ. ඒ ආදරය ඒක ඔබට තේරෙන්න අමාරුයි. ඒක අපි නිකන් ආගමිකව ලෙස ඒක ජාතක පුත්‍රයාණන් දෙන්න තරම් මේ nothing like that. It's a ඒක රතු කට්ටක් පැනපු ආදරයක්. We cannot explain that love. ඉතින් ඒකේනා බලනවා මගේ පුත්‍රයාව දීලා මම මෙයාට පණ දීලා මං ආදරය කරේ. සමහරවිට මගේ පණ දෙනේ මට දෙන්න පුළුවන් මගේ යාළුවෝ වෙනින්. අපි මගේ පුතාව නම් මං කවදාවත් දෙන්නේ නැහැ. මගේ යාළුවෝ වෙනින් මං පණ දෙනවා. මගේ පුතාව නම් දෙන්නේ නැහැ. එහෙම දුන්නාන් පස්සේ එයා බලනවා මෙයා කොච්චර දුරට මෙයා මට ස්තුතිවන්ත වෙනවද? කොච්චර දුරට ස්තුතිවන්තද ඔබ දෙවියන් වහන්සේට? You cannot explain that love. හැබැයි ගිහිල්ලා දෙවියන් වහන්සේට කියනවා නේද ස්වාමීනි බලන්න ඔබ හෙට අනිද්දාට මට මේ ප්‍රශ්නේ තියෙනවා, අර ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ රෝම 12:38ද 8:38ද මේ කියන්නේ ඔව් පුත්‍රයාම දුන්නා නම් ඔහු සමග තව දේවල් අපිට නොදී සිටිනවද කියලා වචනේ කියනවා. That's where the praise begins. ප්‍රශංසා පටන් ගන්න එතන. දුම් පූජාසනේ ගාවට යනවා. දෙවියන් වහන්සේ කියවපු විදිහට දුම් ටික සකස් කරගන්නවා. Nothing there. ඒ කියන්නේ
සම්මුඛයේ මේ කූඩාරමේ කතා කරන්න බෑ, ඒ සද්දයක් නැහැ, බද්දයක් නැහැ, සයිලන්ස් ප්ලේස් එක සම්මුඛයේ මේ කූඩාරමේ. එතන කිසිම දෙයක් නැහැ. එතන එකම ඇක්ෂන් එක දුරින් නම් බලනකොට එකම සංකේතයක් මෙගොල්ලන්ට පේනවා. දුම් දෙකක් මෙගොල්ලන් දකිනවා දුරින් නම් බලනකොට. එකක් පිටතමලුවේ දුම, කියන්නේ පූජාසනේ දුම, ඊළඟ එක අර ඉන්සෙන්ස් එක. ඒක ඇයිද න ඇතුලේ වහලා තියෙන්නේ. ඒ තිරේ අරගෙන මෙයා ඇතුලට යනකොට එයා මොනවත් කිසිම දෙයක් නැහැ. ඒ ඇතුලේ එයා දුම් කරපුවා මුළු ඒ සෙකන්ඩ් පාර්ට් එකම දුම් වලින් පිරෙනවා. එයා ඇරලා එළියට එනකොට ඒ දුම පක්කල එළියට එනවා. ඒක ඒ දුම දකිනකොට දන්නවා something happens. දෙවනවාසේ හම්බ වුණ අපේ යාඥාවල් අපේ ප්‍රශංසා දෙවනවාස ඉදිරි ගියා. දෙවනවාසේ ඒක ඇරෝ මලෙස ඒක පිළිගත්තා. වා! ඒ දුම බලන්නම සෙනගක් ඉන්නවා. It's a very pleasant. ඒ දුම මේ ඉතින් මේක අපි මේ අවධානය යොමු කරමු. নমস্কারে. ඔබ নমস্কার කරාද? ඔව්. කොහොමද කරේ? තියෙන අඩුපාඩු ඔක්කොම කියලා ආවා. නෑ 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 නෑ. දෙවනස් ඉදිරි කියලා ප්‍රීතියෙන් ඉන්න එක තමයි নমস্কারে කියන්නේ. ඇයි ප්‍රීතිමත් වෙන්නේ? දෙවියන් වහන්සේ නිසා. අපි බලමු මේක තවත් මේ කොහොමද මේක අපි කියන්නේ කියලා. ගීතවල 107 ඔයගොල්ලන් පුළුවන් නම් අද රැට නිදා ගන්න කලින් කියවන මේ පරිච්ඡේද සම්පූර්ණයම ගීතාවලිය 107 සම්පූර්ණයම කියවන. එකේ ඉඳන් 8 වෙනකම්ම ඒකේ පළවෙනි වගන්තියයි 8 වෙනි වගන්තියයි අපි කියවමු. 107 ගීතාවලිය එකේ ඉඳන් 8 ලියා ගන්න. නමුත් අපි කියවන්න යන්නේ පළවෙනි වගන්තිය 8 වෙනි වගන්තියයි. ස්වාමීන්ට ස්තුති කරා. මක් නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේ. ස්වාමීන්ගේ යහපත්කම හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍ය උන්වහන්සේට ස්තුති කෙරෙත්වා. ආමෙන්. හරි. ඇයි දෙවන ස්තුති කරන්නේ? ස්වාමිනී මට කාර් එකක් දුන්න නිසා ස්තුති, ස්වාමිනී මට සබාවක් දුන්න නිසා ස්තුති, ස්වාමිනී මට අරක දුන්න නිසා ස්තුති. ඈ දැස් නෝ ද ප්‍රේසිං. එක කියන්නේ ස්වාමින් වහන්සේට ස්තුති කරන්න. ඔව්. ඇයි? උන්වහන්සේ යහපත් නිසා. එච්චර. මට යහපත් නිසා නෙවෙයි. උන්වහන්සේ යහපත් නිසා. උන්වහන්සේ කරුණාව සදාකල් පවතින නිසා. His mercy endureth forever. ඇයි මම ප්‍රශංසා කරන්න යන්නේ? වාව්! මට නම් මගේ හදවත ප්‍රශංසාවෙන් පිරීලා පාස්ට. ඇයි? මගේ යාඥා හැම දෙයකටම පිළිතුරු ලැබුණා. That's not the praise. ඒක ණයක්. හරිද? ඒක වහට දෙන්න නිසා වහ දෙන දෙයක්. But what is the praise is ඔබ දෙවියන් වහන්සේට දෙන දේ. ඇයි? ඔහු දෙවියන් වහන්සේ නිසා මං අද දාත්‍රි දෙවියන් වහන්සේ ඉදිරියට යනවා. ඔහු නිසා මං යන්නේ. ඔහු යහපත්, ඔහු බලවත්, ඔහුගේ කරුණාව මහත්. ඒකේ 8 වෙනි වගන්තිය මේ පරිච්ඡේ සම්පූර්ණයෙන්ම කියවන්න. 8 වෙනි වගන්තිය ස්වාමීන් වහන්සේගේ යහපත්කම හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැන. මට කරන පුදුම ක්‍රියා ගැන නෙවෙයි, මට කරන යහපත් නිසා නෙවෙයි, දෙවියන් වහන්සේ කරන යහපත් ක්‍රියා ගැන. වා! හල්ලෙලූයා! බ්‍රත් ප්‍රශංසා වේවා ස්වාමී. That's a real worship. That's a real worship. එයා සතුටු වෙනවා. ඇයි එයා සතුටු වෙන්නේ? දෙවියන් වහන්සේ, දෙවියන් වහන්සේ සිට නිසා සතුටු වෙනවා. අද නොසතුටින් ගොඩක් අය දෙවියන් වහන්සේ ඉදිරියේ නැයි. තාම මට වුණේ නැහැ. තාම මට මේ දේ කරේ නැහැ දෙවියන් වහන්සේ. ඇයි මට නැත්තේ? ඇයි ස්වාමිනී ඔබගේ මුහුණ සංගවා සිටින්නේ? ඇයි මගේ නැත්ව සිටින්නේ? අනේ මට අනුකම්පා කරන්න, මා වෙත බැසෙන්න. Not that. Praise, only the praise can change your situation. එච්චරයි. ඔබගේ වාතාවරණය වෙනස් කරන්න පුළුවන් යාඥාවටද? යාඥාවට බලයක් තියනවාද කියලා මම කියන්නේ නැහැ නෑ. යාඥාවට බලයක් නැහැ. ඔබ දෙවියන් වහන්සේටයි බලය තියෙන්නේ. ඔබගේ යාඥාවට බලයක් තියෙනවා නම්, යාඥාවට බලයක් තිබෙනවා නම් මුස්ලිම් අයට තමයි ගොඩක් දේවල් තියෙන්නේ. ඇයිද නෝ? දවසට 5 වතාවක් අපි ගොරෝන වෙලාවේ නැගිටලා කියලා යාඥා කරනවා. හරිද? අපි නිදා ගන්න ලෑස්ති වෙන වෙලාවත් කියලා යාඥා කරනවා. යාඥාවට බලයක් නැහැ. දෙවියන් වහන්සේටයි බලය තිබෙන්නේ. යාඥාවට බලයක් තියෙනවා නම් යා ඔකේ. Why today Christians think their prayer have power? No, there's no power in your prayer. There's power in God. දෙවියන් වහන්සේට බලය තියෙන්නේ. ඒක දැනගන්න මනුෂ්‍යයා කඳු පහ කරන්න පුළුවන්. ඒක දැනගන්න අවශ්‍යයි. ඔයාගේ ආඥා බලයක් තියෙන හැමදාම පොම්ප් කරන්න ඕනේ. හැමදාම හුලං ගන්න ඕනේ ආඥාවට. No, there's power in God. දෙවියන් වහන්සේ තුල. ඉතින් ඒක දැනගන්න මනුෂ්‍යයාට ප්‍රශංසාව ඇති වෙනවා. ඔහුට කාරණා වෙනස් කරන්න පුළුවන්. ගීතවල 34:1 ගීතවල 34:1 ඉතාල වැදගත්. 34:1 මම පොඩ්ඩක් ફોકસ කරනවා මේ নমස්කාරය පිළිබඳව මේ දුම් පූජාසනයේ වැදගත්කම දැනගන්න. ඕකේ. සෑම කල්හිම ස්වාමීන්ට ප්‍රශංසා කරමි.
උන්වහන්සේගේ වර්ණනාව මාගේ මුඛයෙහි නිතර පවත්නේය. අමෙන් කියන හැම කෙනාම කියා ගන්න සෑම කල්හිම දුකේදිත් සැපේදිත් මරණයේදිත් සෑම කල්හිම මම ප්‍රශංසා කරනවා. මොකද සිස්ට අද තෝන්තු වෙලා වගේ ආනේ පොඩි ප්‍රශ්නයක් වුණා යාඥා වෙනකම් මේ බලන් ඉන්නේ ඒක ටික කියලා අපි මේ කන්නලාවක් ඉදිරිපත් කරන්න. ඊට පස්සේ ඔව් යාඥා කරලා පස්සේ දැන් නම් පොඩ්ඩ හොඳයි වගේ කෙනෙක් කෝල් කරලා කිව්වා යාඥා වෙලා එමය ප්‍රශ්නේ අහලා මම උදව් කරන්නම් කියලා. ආ හොඳයි ඒ යාඥා උන නියමයි. They're focusing on something else. They're focusing on something else. මට පාස්ටර් කෙනෙක් කිව්වා වා වාර කොහොම මට බයික් එකක් හම්බුණා පුදුම විදිහට කිව්වා. මේ මාදම් පේන පාස්ටර් කෙනෙක්. කොහොමද පාස්ටර් බයික් එක හම්බුනේ? මම ගියා ගිය වෙලාවේ ආඥා කණ්ඩායමක් යාඥා කරන් හිටියා. මම ඒකට එකතු වුණා පිටිවස්ස හිටියේ මම. ඊට පස්සේ කිව්වා කියන්න ඔබගේ කන්නලව කියන්න. මම කිව්වා අනේ මට සීවී කරන්න බයික් එකක් නැහැ මට බයික් එකක් දෙන්න කියලා මම යාඥා කරා. ඒ අවස්ථාවේ එතනට ඇවිල්ලා හිටියා කැනඩාවෙන් අසිස්ට කෙනෙක් කියයි. ඊට පස්සේ යාඥා වල මම ළඟට ඇවිල්ලා කිව්වා පාස්ට් මම ඔයාට බයික් එකක් කරන් දෙන්න කිව්වා. So what's happened for prayer? මේක මොකද්ද මේ වෙලා තියෙන්නේ? It's not the prayer. It's something you are discussing about your thing with others. දෙවන සාදවත විරුද්ධ කරන අනිවාර්ය. දෙවන සේ යම් යම් ගහද but focus is something. ඊට පස්සේ ඒ පාස්ට ඊළඟ සැරෙත් ගිහිල්ලා යාඥා ඉල්ලීමක් කරනවා. ඒකත් හොඳ යාඥා ඉල්ලීමක්. පුතා ඉස්කෝලේ දාගන්න. ආපෝ තව සිස්ටර් කැයිල්ලා. ඊට පස්සේ ඒ පාස්ටර් නිකන් ඒක මොකද්ද නිකන් අර ප්‍රජාශාලාවක් වගේ. හරියට මේ ජනාධිපතිව ගිහිල්ලා හම්බෙනවා වගේ දෙයක් වෙන්නේ. That's not the prayer. සෑම කල්හිම දෙවන වාසයට ප්‍රශංසා කරන එක. ප්‍රශංසා කරන එක කෙනෙකුගේ ජීවිතේ කටේ වාට බෑ අඩුවක් වා ගන්න. ඇයි? Because දෙවන වාසයේ සුවයන්නට කිසි හිඟයක් නැහැ. ඔහුගේ ફોකස් එක දෙවන වාසයට තියෙන්නේ. 34 එකේ කියන්නේ මොකද්ද? සෑම කල්හිම ස්වාමීන් ප්‍රශංසා කරන්නේ උන්වහන්සේගේ වර්ණනාව. මාගේ මුඛයේ නිතරම පවතින්නේ. කාගේ වර්ණනාවද? උන්වහන්සේගේ වර්ණනාව. මගේ අඩුපාඩු නෙවෙයි. යා එන යාඥා කරන්න එපාද නැහැ අනිවාර්යයෙන් යාඥා කරන්න. කොහොමද පිලිප්පි පොතේ කියන්නේ මොකද නුඹලාගේ කිසි දෙයකට මේ කනගාටු නොවේ නුඹලාගේ ඉල්ලීම් යාඥා සියල්ල කොහොමද එකතු කරන්න ඕනේ ප්‍රශංසාව සමග දෙවන වාසියට එකතු කරන්න අවශ්‍ය if there's no praise mixed with your prayer nothing happens ඉතින් සෑම කලීම ප්‍රශංසා කරනවා මම මේක තමයි දුම් පූජාසනය සෑම කලීම හැමදාම උදේ හවස ප්‍රශංසාවක් සිදු වෙනවා යාඥාවක් වෙන්නේ කොහෙද කිවනම් මං කියන්නේ පිත්‍තල පූජාසනේ හැමදාම අනේ මට මේක නෑ අරක නෑ අඩුපාඩු මට මේක වුණා ඒ නිසා මට පොඩි නිවාරණයක් දෙන්න මට පොඩි ආරක්ෂාවක් දෙන්න ලෝව එකේ මං දඬුවම් විඳිනවා මගේ දඬුවම මං මිදෙන්න මේ පූජාසනේ බාර දෙන්න දෙවියන් වහන්සේට that's what happened පිත්‍තල පූජාසනේ මේක එළියේ කී දෙනෙක් කැමතිද ඇතුළට යන්න නමස්කාරයෙන් පමණ ඇතුළේ යන්න පුළුවන් ඒ නමස්කාරය කියන්නේ දෙවියන් වහන්සේ ගැන පමණ ફોකස් වෙන්නේ පොඩ්ඩක් අපි කියමු ගීතාවලේ 50 23 ගීතාවලේ 50 23 ස්තුති පූජා කරන තැනැත්තේ මට ගෞරව කරයි. ස්වකීය හැසිරීම හරි ලෙස පවත්වා ගන්නාට දෙවියන් වහන්සේකින් ලැබෙන ගැලවීම දක්වන්නෙමි. ආමේ. ස්තුති කරන කෙනා තමයි දෙවියන්වහන්සේට ගෞරව දෙන්නේ. ගෞරව වේවා ගෞරව වේලා කියන එක නෙවෙයි ස්තුතිය කියන්නේ. ස්තුති ප්‍රශංසා කියන්නේ හරි. මේක මං කියනකට වඩා යසායම කියන පොඩ්ඩක් තවත් මේ මොකද්ද මේ කියන එක ගැන. යසාය 26:3. යසාය 26:3. ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා ඔබ කෙරෙහි විශ්වාස කරන බැවින් ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරන සේක. ආමෙන්. ඔබ කෙරෙහි සිත යොමු කර තිබෙන කෙනා. ඔබ කෙරෙහි සිත යොමු කර තිබෙන. දුම් පූජාසන ඉදිරියේදී සෙකරියස්ට යාඥා ඉල්ලීම් ගොඩක් තිබුණා. ප්‍රධාන ඉල්ලීම එයාට දරුවෙක් නැහැ. සෙකරියස් ගියා දුම් පූජාසන ඉදිරියේදී ගැබ්‍රියෙල් කිව්වේ මොකද්ද? නුඹගේ කන්න ලව්ව ස්වාමීන් වහන්සේ ඉදිරියේ පැමිණියා. That's එයා ඇත්ත දුම් පෝජාසන ඉදිරිට ගියේ එයාගේ යුතුකම කරන්න. එයාගේ ටයිම් ටේබල් එක අනුව එයාට වැටුණා එයා යනවා මුළු විශ්වාස සෙනග වෙන දෙවනාස ඉදිරියේ ස්තුති කරන්න කියන්නේ කොමියුනිකේට් කරන්න ඉන්ටර්සෙෂන් කරන්න ඔහු යන්නේ. ඒ ගිය වෙලාවේ ඔහුගේ යාඥාවටත් පිළිතුරක් ලැබෙනවා. ඔහුගේ යාඥා පිළිතුරක් ලැබෙනවා. මෙතනදී වැදගත්ම දේ
Stayed on God දෙවියන් වහන්සේ මත සිත යොමු කරන එක මේක මෙහෙම පැහැදිලි කරගන්න ඕනේ. අද ගොඩාක් දුරට අපි ප්‍රශ්න වලට විසඳුමක් නැත්තේ අපි මේ ප්‍රශංසාව හරියට ફોકસ කරන්නේ නැහැ. අපි ફોકસ කරන්නේ අපි ප්‍රශ්නේ දියා. මනස සිත ફોકસ වෙනව දෙවන පොඩ හැමෝම එසායට පෙරලග මම පෙරලගෙන එසායා. එසායා කීයද අපි කියෙවේ 26. 26. 3. ඔකේ. ස්වාමින් වහන්සේ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා විශ්වාස කරන බැවින් සමාදානයේ ආරක්ෂා කරනු ලබනවා. හරි. සිත තබා සිටින කෙනා සිත කොහෙද තබා තියෙන්නේ? දෙවියන් වහන්සේ කෙරෙහි. ප්‍රශ්නේ කෙරෙහි නෙවෙයි. ඒතර ප්‍රශංසාව කියන්නේ ඔබට ප්‍රශ්න තිබෙනවා මේ මේ රාත්‍රි වේලාව ඔබට ගොඩාක් අවශ්‍යතාවය තිබෙනවා. ඔබ රෝගාතුරව සිටිනවා. ඔබ හිඟකමින් සිටිනවා. එනිහව මොනවා හරි ප්‍රශ්නයක් ඔබට තිබෙනවා. හැබැයි ප්‍රශ්නේ විසඳුම මොකක්ද දන්නවද? ඒ ප්‍රශ්නේ ගැන හිත යොමු කරන එක නෙවෙයි. ඒ ප්‍රශ්නෙට වඩා බලවත් වූ දෙවියන් වහන්සේ කෙරෙහි සිත යොමු කරන එක තමයි. That's only focus on God. දෙවියන් වහන්සේ මත හිත යොමු කරගෙන ඉනකොට සමාදානය ලැබෙනවා. ප්‍රශ්නේ ගැන නෙවෙයි. අද ප්‍රශ්නේ ගැන අද උදාහරණ කර බැලුවා නම් මේ ඔබ අහලා ඇති spiritual warfare කියලා කියනවා. මොකද spiritual warfare කියන්නේ ආත්මික යුද්ධ ගැන. ගොඩක් අය ආත්මික යුද්ධ කරනවා. ආත්ම යුද්ධ කරන යක්ඥ බහලා ඇති. යක්ෂයා සතුරා කාලකන්ණිය පර යක්ෂයා කියලා යක්ෂයාට බනිනවා කැරගෙනවා කෙල ගහනවා උඩ ඊටගෙන යක්ඥා කරනවා දන ගහන යක්ඥා කරනවා මේ හැම එකක්ම කරනවා. මෑත කාලෙකදී මම කොළඹ ඉන්නකොට මම පාරේ යනවා ඉරිදට මට ඒ වෙලාවට ඇවෙනවා ඒ හරිය. මට ඇහෙන සද්ද මොකක්ද දන්නවද? මොකද්ද? කාලී අම්මා වරෙන් කියනවා. මම බය වෙනවා යකෝ කොහෙද ඉන කාලියම දැන් ඔය පල්ලියට ඇතුළු යනවා කියලා. ඒ නමස්කාර වෙන්නේ එහෙම තමයි. පෙරේත යකා වරෙන් ගන්නවා. මම හන්දි ගහන ඉන්න ටික උතන්ට යනවා. යේසුස් වහන්සේ නාමයෙන් කතා කරන්නේ. යා වෝෆෙයා වට් මේගොල්ලන් දෙවියන් වහන්සේ එක්ක කාලය ගත කරන්නට වඩා වැඩි කාලය ගත කරන්න යකා එක්ක. ඌ එක පොර බැඳගෙන. හැබැයි යාකොබ් කාලය ගත කරේ දෙවියන් වහන්සේ එක්ක පොර බැඳලා. පරිස්සමෙන් ඔයා ගොඩක් කළ පොර බැඳින කාය එක්කද කියලා. අපි යක්ෂයාට පොර බැදලා අපි යාඥා කරන්න යනවා ශ්‍රී ලංකා දේශය වෙනි යක්ෂයෙක් පොර බඳින්න යනවා. එපා බදාගනි. ඊටසේ යක්ෂයාව හොයා ගන්න බෑ. යක්ෂයෙක් පොර බඳින්න දෙයක් නැහැ. දේ ඒසුස් වහන්සේ ජය ගත්තා. ඉතින් ගොඩක් අය ඩීමොනොලොජි ගැන ඉගෙන ගන්න කැමති. අනේ පාස අපිට පොඩ්ඩක් ඩීමොනොලොජි ගැන කියලා දෙන්න. යකා මේම යකා අහම යකා කළුයි යකා තන් දෙකක් තිබෙනවා යකා රට හතරක් තියෙනවා. මේ ඔක්කොම අහගිලා මු නිදාන හිටෙමත් යකා හීනෙන් එනවා. What? Focus on God for his goodness. His mercy endure forever. ඔහු යහපත්, ඔහු බලවත්. ඔහුගේ ඔහුව වර්ණනා කිරීම. ඔහු කවුද? රාජ්‍ය කෙරෙහි අවධානය යොමු කරන්නේ. ඔහුගේ ධර්මිෂ්ඨකම් කෙරෙහි අවධානය යොමු කරන සියල්ල නුඹලාට ලැබෙනවා. That's the goodness. ඔබගේ ආඥාවල පිළිතුර මොකද්ද? ප්‍රශ්න ගැන නෙවෙයි. යක්ෂයෙක් යක්ෂයා බදා ගන්න යන්න එපා. එයාට බදා ගන්න ගොඩක් දේවල් තිබෙනවා. එයා ફોકસ කරන්න එපා. Just focus on God. දෙවන සේදස බල මං කියන්නේ මේමයයි මම ඉගෙන ගත්ත දෙයක් තමයි මට ප්‍රශ්න තියෙද්දි මගේ හදවත සිංහාසනයක් මට ගොඩාක් ප්‍රශ්න තියෙනවා මේ හදවතේ මං හින්දවන්න යන්නේ මගේ ප්‍රශ්නේද නැත්නම් දෙවියන් වහන්සේවද මං ගොඩාක් වෙලා ફોકસ කරනවා නම් මං එයාට තමයි පුටුව දෙන්නේ ඉඳ ගන්න මගේ අඩපාඩු ගැන මං කල්පනා කරන දුක් වෙනවා නම් මගේ මගේ සිංහාසනය මං යේසුස් වහන්සේ පොඩ්ඩක් ප්ලීස් ඔයා පොඩ්ඩක් අයින් වෙන්න කියලා මම මේකට දීලා මගේ කරදරට දීලා මගේ ලෙඩේට දීලා මං තීරණය කරලා එක් දවසක මගේ මේ ප්‍රශ්නය මං පුටුවෙන් අයින් කරන්න යන්නේ. එතනද යේසුස් වහන්සේ මං ඉඳවන්න යනවා. You sit on this. මගේ ප්‍රශ්නේ මං ගැන ફોકસ කරන්න යන්නේ. ඉතින් ඔබ ફોકસ කරන දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබගේ හදවත නැමැති සිංහාසනයේ ඉඳගෙන ඉන්නේ දෙවියන් වහන්සේ. ඔහු සිංහාසනයේ ඉඳගන්න ඔහු ඉඳගෙන ඉන්න තාක්කල් සෑම බලයක්ම ඔහුගේ පාදයට අන්ධකාර බලවේග සිංහාසන වේවා අධිපතින් වේවා බලය වේවා හැම දෙයක්ම ඔහුගේ පාදයට ඒ සිංහාසන ඔබ කාවද ඉඳවන කියන එක තමයි ප්‍රශංසාව. එහෙනම් ප්‍රශංසාව කියන්නේ මොකද්ද? ඒ ප්‍රශංසාවේ ගැප් වෙලා තියෙන්නේ මොකද්ද? අපි ප්‍රශංසා කරමු සිරු දෙනාම නැගිලා ප්‍රශංසා කරමු කියලා කටි යාඥා එකතු වෙනවා. හරිද? මම පල්ලි වලට ගියා මට වෙන දේවල් තමයි. ප්‍රශංසා කරන්න ගියා මම අතින් සතට ගියා හොඳ ප්‍රශංසාවක් අපි කරන්න යන්නේ කියලා ඔක්කොම අපි නැගිට මේ ගීතිකාව සමග දෙවනස ප්‍රශංසා කරමු කියලා කීබෝඩ් එක ටන් 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 ගානවා ඔක්කොම ලෑස්ති ලොක්කම ලෑස්ති නැස ප්‍රශංසා කරනවා. මම රෙඩි ප්‍රශංසා කරනවා. ගිහිල්ලා
මම පව් කළෙමි ඔවින් ඈතුනේමි මාව මොකද සිින්දු ඒක එහෙනම් මේ හරියට නිකම් මේ කනත්තර ගිල මිනි පුච්චන මගේ සුමුද දකේ සිින්දුවෙන් එන්නේ මට හොඳයි ගීතිකා හොඳයි අඬලා අඬලා කියන්න පුළුවන් but that's not the worship that's not the worship what is worship it's focus on God not me දෙවියන් වහන්සේගේ නාමයේ වර්ණනා කිරීම be careful පූජාසනේ අනිත් පූජාවන් ගැන ලවක් කරන්න බෑ තහනම් දැන් තේරෙනවද ප්‍රශංසාවදී ප්‍රශංසාව පිත්තල පූජාසනේ තියෙන දයක් උස්සන් ගැල මෙතන තියෙන පූජා මේක පූජාසනයක් කියලා නැහැ මේක රතන් හතරක් තියෙනවා කියන නැහැ අර රතන් හතරක් තියෙනවා මේක රතන් හතරක් තිබෙනවා but it's a different one it's a different one සිරෝමසිස්ට සින්දු දාලා යේසුනි මගේ දෙවිදුනි ලස්සන ගීතිකා ගීතිකා ප්‍රශ්න නැහැ ෆාදර් බර්ක්මන් මේ ගීතිකා හැදුවේ ගීතිකා ප්‍රශ්න නැහැ හැබැයි වැඩේ කියන්නේ ඔයගොල්ලෝ දුම් පූජාසන ගෙනිලා දාන්නේ මොකක්ද කියන එක තමයි ප්‍රශ්නේ so two different thing two different thing ඒකේ කාගෙත් වැරද්දක් නෙවෙයි two different thing මොනවාද ඔයගොල්ලෝ කරන්නේ it just focus on God අපිට තව විනාඩි පහක් තියෙනවා වචන දෙකක් අපි එකට ලං කරලා අපි කියවමු. අපි විනාඩි 5න් ඇතුළත අපි කරගන්න පුළුවන්. ඕකේ. මතේ 21 15යි 16යි. මතේ 21 15යි 16යි. එහෙත් නායක පූජකයෝත් ලියන්නෝත් උන්වහන්සේගේ කළ පුදුම දේවල්ද දාවිද්ගේ පුත්‍රයාට හෝසන්නාය කිය කියා දේව මාලිගාවේ මොරගසන දරුවන්ද දැක කිපි මොවුන් කියන දේ ඔබට ඇසෙනවාදැයි උන්වහන්සේට කීවෝය. යේසුස් වහන්සේද එසේය. බාලයන්ගෙන්ද කිරි බොන දරුවන්ගෙන්ද මුඛයෙන් ඔබ ප්‍රශංසාව සම්පූර්ණ කර තිබේයයි යන්න නුඹලා කිසි කලක කියවුවේ නැද්දැයි ඔවුන්ට කිසේක. බාල දරුවන්ගෙන්ද කිරිබොන දරුවන්ගේ මුකේන්ද ප්‍රශංසාව යේසුස් වහන්සේ මේ වචනේ කෝට් කරන්නේ ගීතාවලි 8:2 ඒක කියවමු අපි 8:2 හැබැයි ਉਹ කියනකොට ගීතාවලි 8:2 තියෙන පදයක් හිතාමතාම යේසුස් වහන්සේ වෙනස් කරලා මෙතන කියනවා ඒකේ සම්පූර්ණ අර්ථය ਉਹ මෙතන කියන්නේ 8:2 ගීතාවලිය සතුරාද පලිගන්නාද නිශ්ශබ්ද කරන පිණිස ඔබගේ ඉදිරිකාරයන් නිසා ඔබ බාලයන්ගේද කිරිබොන බිලින්දන්ගේද මුඛයෙන් බලය පිහිටෙවුසේක. ආමෙන්. කිරිබොන දරුවන්ගෙන්ද බාලයන්ගෙන්ද මුඛයෙන් යම් බලයක් තිබෙනවා. ඒ බලය මොකද්ද කියන එකට උත්තරේ යේසුස් වහන්සේ කියන ප්‍රශංසාව. මේක මොකද්ද කරන්නේ සතුරාව නිශ්චල කරනවා. ප්‍රශංසාව. මං කියන්නේ යාඥාවක් ඔබ කරනවට වටිනවද ප්‍රශංසාවක් කරන එක වටිනවද කියන්නේ යාඥාව කියන්නේ මොකක්ද දන්නා සතුරු අන්න ඔන්න එනවා මෙන්න මෙතනට ආව ඔන්න ගහන්න යන්න මෙන්න බෝබයක් තියලා තියෙනවා මෙන්න තියන්න යනවා ඔන්න ආව ස්වාමිනී that's not happening අපි මේ යුද්ධ කාලේ මේ කැරකුණායනේ මේ රේඩියෝ වල වෝකි ටෝකි වල තහ වෙනවා මේ මොකද්ද මේ වෙන්නේ කියලා ඉතින් ඔය මේ 100 කෙනෙක් ආවා මේ රේඩියෝ පිටියත් එයා එහා රේඩියෝ පිටි අදලත් රේඩියෝ පිටියකට තමයි එයා ඉන්නේ එයා බය වුණා එයා පොඩ සිංහල දානවා එයා බය වුණාලු එක සැරයක් මේ අන්තිම යුද්ධ වෙලාවේ මේ රේඩියෝ එකේ මේ වෝකි ටෝකි මීටරේ අහුවෙලා ඒකේ හමුදා කතා කරනවලු මේ මේජර්ට කියන මේ කීපයක් ඉතුරු වෙලා තිබෙනවා මම මොකද්ද මේ කරන්නේ කියලා මේ බොම්බ වහිතෝ තියෙන ඕක අරන් එන්න එපා තැම්බල්ලා දාලා එන්න කියලා කිව්වලු මෙයා බය වුණාලු ඒක මු කුින් අර හලන්න යන්නේ මේ ටික අපේ ඔළුවට දානවද කියලා ඒක මේ ෆෝකස් වෙන එක සතුරන්ව නතර කරන්න පුළුවන් එකම අවිය ඒ සතුරා කරන්නේ මොකද්ද කියන එක හිතලා ඉන්න එක නෙවෙයි. ඒකට තව බය වැඩි වෙනවා. ප්‍රශ්නේ ෆෝකස් කරන එක නෙවෙයි. ඒ යුද්ධ අතරේ සමර කට්ටිය සමාදානෙන් හිටියා. කිතුනුව විශේෂයෙන් මේ කිලිනොච්චි ප්‍රදේශයේ ජීවත්ව පවුලේ කිසිම හානියක් නැතුව ඉන්න සංගණනයක් ගත්තා. අවුරුදු 3කට උඩ දෙති. ඒ සංගණනේ ගත්තේ පවුල් ඔක්කොම බලමුවම හානියක් අහානි වලින් අවම හානි සිදු වෙලා තියෙන කට්ටිය හැම කෙනාම සභාවල ලියාපදිංචි සමාජිකයන්. That's an actual fact. Actual fact. මන් දන්නවා. Actual fact. කොහොමද ආරක්ෂා ලැබුවේ? දෙවියන් වහන්සේ. සතුරාව පරාජය කරන්න පුළුවන් එකම අවිය ප්‍රශංසා. ඔගලන්ට පුළුවන් යුද්ධ මැද්දේ නමස්කාර කරන්න. යුද්ධ මැද්දේ ගස්සස්සේ නමස්කාර කරපු සභාව නද කිලිනොච්චේ තියෙන පරන්තන් වල තියෙනවා. ඒ පාසස්ලාවේ සභාව බිහිවුණ කතාව මන් දන්නවා. Personally යුද්ධ ඉවරන ගමන් ඒ කියන්නේ A9 පාර ඇරපු ගමන් මේ සේවයට මං එනකොට ඒ තැන්වල මං නමස්කාර කරලා තියෙනවා. ඒ තැන්වල සේවය කරලා තියෙනවා. What's only thing is worship ප්‍රශංසාව සතුරාව නතර කරනවා
ප්‍රශංසාව. ප්‍රශංසා කියන්නේ මොකද්ද? ප්‍රශ්න ගැන කරන එක නෙවෙයි. දරුවන් මොකද කරේ? යේසුස් වහන්සේට හලෙලූයා, හොසන්නා, යේසුස් වහන්සේ කරපු ආශිර්වාද ක්‍රියාවන් ගැන වුන් කියන්න පටන් ගත්තා. යේසුස් වහන්සේ කියන මේක තමයි බලය. එක වචනකින් අපි මේක ඉවර කරමු, තව විනාඩියක් තියෙන නිසා. නෙහෙමිය 8:10 හැමෝම පෙරලා ගමු. අවසානයේ මෙතන නතර කරන්න. නෙහෙමිය 8:10. අද රාත්‍රියේ ඔබගේ සතුරා නතර වෙන්න යනවා. අද රාත්‍රියේ රෝගී නතර වෙන්න යනවා. අද රාත්‍රියේ සියල්ල නතර කරන්න පුළුවන් එකම අවියක් අපි දකිනවා. දුම් පූජාසනයේ දෙවියන් වහන්සේගේ ප්‍රශංසාව. ප්‍රීතියෙන්ද මුළු සිතින්ද ඔබ දෙවියන් වහන්සේට සේවය නොකරොත් තමයි මේ දේවල් උඹලට වෙන්න යන්නේ. නමුත් ප්‍රීතිය තියෙන තැන මොකද්ද? ප්‍රශංසාව. කියවමු නෙහෙමිය 8:10. එවිට ඔව් ඔවුන්ට කතා කොට නුඹලා ගොස් රසවත් දේවල් කා මිහිරි පානය බී කිසිවක් සූදානම් කර නොගත් අයට කොටස් ඇරපල්ලා. මක් නිසාද? අද දවස අපේ ස්වාමින් වහන්සේට ශුද්ධය. ස්වාමින් වහන්සේ කෙරෙහි ප්‍රීතිවීම නුඹලාගේ ශක්තියය. එබැවින් ශෝක නොවෙල්ලායයි කීවේය. කියන්නේ ආමෙන්. ස්වාමින් වහන්සේ කෙරෙහි ප්‍රීතිවීම නුඹලාගේ ශක්තිය. ශක්තිය මදි, දුර්වලයි. ස්වාමිනේ මට මොනවත් කරගන්න විදියක් නැහැ. මම අඩපණ වෙලා තියෙන්නේ. මං හරි දුර්වලයි. ඔබගේ කරුණාව දෙන්න ස්වාමිනේ. දේවානස්කම මගේ කරුණාව නුඹට සෑහේ. මං දීලා ඉවරයි. අනුග්‍රහයෙන් අනුග්‍රහයෙන් මං දීලා ඉවරයි. එහෙනම් දැන් මොකද කරන්න තියෙන්නේ? Just shift your focus on God. Choose to praise God. No matter whatever your situation is. ඔක්කොම පැත්තක දාන්න. දොර වහගන්න, ලස්සන ප්‍රශංසා ගීතිකාවක් දාගන්න, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න, ඔහුගේ නාමය, ඔහුගේ ආශ්චර්යමත් ක්‍රියා, ඔහු කවුද කියන එක කියන්න, ප්‍රශංසා කරන්න. අද ගොඩක් අය අනේ මන් දන්නේ නැහැ මම කොහොමද මේ කියන්නේ, මට ඒක දැනෙනවා. දෙවියන් වහන්සේ හදවත යාඥා කරන්න යන්නේ කොහොමද දන්නවද? සර්ව බලධාරි අතුතුම් වූ මහෝත්තම වූ දෙවි පියාණනි, කාටද මේ කතා කරන්නේ? You come to your father. හරියට මේ අති උතුම් මැක්කම් රංජිත්තුමාට යනවා කතා කරන්න එපා. ජනාධිපතිතුමා ගාඩි ගියා කතා. මොකද්ද මේ ශාස්ත්‍රය? මොකද්ද මේ කියන රචනාව? Just go to your father. Be happy. දරුවන් කොහොමද ප්‍රශංසා කරේ? Hosanna. They don't know what they are saying. They just say it. Hosanna. අතු එසෙව්වා. හැම දෙයක්ම කළේ ඒ ස්වාමීන් වහන්සේ පිළිගත්තේ. ඒ ස්වාමීන් වහන්සේ කියන මේකයි මේ ශක්තිය. මේක නතර කරන්න බෑ. මේක තමයි බලය. කිරිබොන සප්පයාගේ මුකේ මම බලයක් තබා තිබෙනවා. It's a praise. Wow. අද රාත්‍රියේ දෙවියන් වහන්සේ යම් දෙයක් ඔබට කතා කරනවා කියන්නේ වෙනස් කරන්න පුළුවන් එකම වෙනස ඔබගේ මුඛයේ තිබෙනවා. ඒක ඔබගේ ප්‍රශංසාව. Start to praise God. ඔබ මේ ඉන්න වාතාවරණේ ඔබගේ අඩුපාඩු දිහා බලන්න එපා. දෙවියන් වහන්සේට මුළු සිතින් සතුටින් දෙවියන් වහන්සේක සම්බන්ධ වෙන්න, ප්‍රශංසා කරන්න, ඔබගේ නාමයේ උස්සස බලවත්. ඔබට අඩුපාඩුද ඔබ කියන්න, ස්වාමිනේ මට අඩුපාඩු තියෙනවා. I don't care about that. නමුත් ඔබ වැන්දඹුගේ තෙල් කුලාව වසංගතය කියන්නේ සාගතය ඉවර වෙනතෙක් ඒක ආශිර්වාද කරපු දෙවියන් වහන්සේ ඔබට ප්‍රශංසා වේවා ස්වාමී. ඒ නිසා ඔබට ස්තුති ස්වාමී. වා! That's a praise. Not about me, not about focusing myself. මම දෙවියන් වහන්සේගේ කරපු ආශිර්වාද ක්‍රියා ගැන හිතලා බලනවා. ඒ එක්තන කොටම මට ප්‍රීතිය ඇති වෙනවා. That's what makes my situation change. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක. විනාඩි දෙකක් හරි පුරගිය. අපි යාඥා අවසන් කරන්න යනවා. ආමෙන්. Hallelujah. මම යාඥා කරන්න සියලු දෙනාම එක්තු වෙමු. ප්‍රශංසා වේවා ස්වාමී. ඔබට ගෞරව වේවා. මම කියපු එක වචනය මට තවත් සැරයක් මතක් වෙනවා. ඔබ පොරබදින්න ඕනේ ඔබගේ ලෙඩ රෝගෙත් එක්ක නෙවෙයි, ඔබගේ ණය ප්‍රශ්නයත් එක්ක නෙවෙයි, යක්ෂයා එක්කත් නෙවෙයි. යාකොබ් පොරබැත්තේ දෙවියන් වහන්සේ සමග. යේසුස් වහන්සේ එක්ක කාලය ගත කරන්න. යේසුස් වහන්සේ අභිමුඛයේ කාලය ගත කරන්න. That's the praise. That's the only thing can change Jacob name into Israel because he spent his time in the God's presence. His focus on God, only God. Swamini, මේ සවස්කාල මේ රාත්‍රි වෙලාවේ අපි ඔබ දිහා බලනවා. වා! ඔබ බලවත්, ඔබ උසස්. අපගේ ප්‍රශ්නවලට වඩා ඔබ උසස් ස්වාමිනේ. අපිට අපගේ අපේ අභියෝගවලට වඩා ඔබ බලවත් ස්වාමිනේ. ඔබට කරන්න බැරි දෙයක් මේ ලෝකේ නැහැ. ඔබ කිව්වා දෙවියන් වහන්සේට කළ නොහැකි දෙයක් ඇද්දෝ කියලා බැසුවා. මරියතුම ඇහුවා මේක කොහොමද වෙන්නේ? සියල්ල කළ හැකි කියලා ඔබ කිව්වා ස්වාමීනි. යස්, ඔබට සියල්ල කරන්න පුළුවන් දෙවියන් වහන්සේ. ස්වාමීනි මේ මොහොතේ මාගේ හඬ අසන්නව අයගේ නිවෙස්වල, ශරීරයේ, පවුලේ මොන හරි අංගකමක් තිබෙනවා නම්, මොන හරි ප්‍රශ්නයක් තිබෙනවා නම් අපි ඔබව උසස් කරනවා ස්වාමීනි. ඔබ උසස් සමිදෙනි. ඔබ 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 සිංහාසනයේ තබනවා. අපගේ මනසේ ඔබව තබනවා. අපි ඔබ කෙරෙහි
අවධානය යොමු කරන ස්වාමිනේ, ඔබ සිංහාසනයේ සිටිනවා කියන්නේ ඔබගේ පාද පාමුල සියලු හිඟකම් තිබෙනවා. ඔබගේ පාද පාමුලයි සියලු පරාක්‍රමධාරීන් සියලු අධිපතීන් යක්ෂයාගේ සියලු දේවල් ඔබගේ පාද පාමුල තිබෙනවා ස්වාමිනේ. ඔපි ඔබ සිංහාසනයේ තබනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ස්වාමිනේ ඔබ තුල ප්‍රීතිය සිටීමයි අපගේ ශක්තිය. සතුරා නතර කරන ඔබගේ ඔබ තුල ප්‍රීතිය සිටීමයි ප්‍රශංසා කිරීමයි. මේක අප අත්විඳින්නට හැරව. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේ. 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 Okay. Ah, Nadia Kinnerick.